පළවෙනි සිල්පදේ සමාදන් වෙනවානේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. දැන් පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා අපි සිල්පදේ මං හිතන්නේ මේ ලංකාවේ ඉන්න සෑම බෞද්ධෙක්ම 90%ක්ම සමාදන් වෙනවා. නමුත් සමාදන් වුණත් හිතන්න අපි මේ සිල්පදය විග්‍රහ කරද්දී ඕන කෙනෙක් කොහොමද විග්‍රහ කරන්නේ කියන්නකෝ. දැන් අපි පළවෙනි සිල්පදේ සමාදන් වුණොත් හැම වෙලාවම අපි හිතන්නේ අපි සත්තු මරන්නේ නැහැ කියලා. ඊට වඩා දෙයක් හිතන්නේ නැහනේ. සත්තු මරන්නේ නැහැ. ඒකට සත්තු කියලා කියන්නේ මොකද්ද? හරක්, කූර, කුකුල, එළුව ඔය සත්තු මරන්නේ නැහැ. මාළු මරන්නේ නැහැ. ඒ වගේ සත්තු මරන්නේ නැහැ කියන කාරණේ විතරයි. නමුත් නෝන ඔය සිල්පදේ ඔතෙන්ට හිර වෙන සිල්පදයක් නෙමෙයි. ඔතෙන්ට කොටු වෙන සිල්පදයක් නෙමෙයි. ඔතෙන්ට කොටු කරගන්න නිසාම මිනිස්සයා අප්‍රමාණ අකුසල් සිද්ධ කරගන්නවා. මොකද ඒ පින්වතුල්ලායේ සිල්පදේ විග්‍රහ කරගන්න දක්ෂ නැහැ. එතකොට අපි සත්ව ඝාතනය කියන සිල්පදේ නෝන අපි විග්‍රහ කරද්දී මුලින්ම සත්ව හිංසාව සහ සත්ව ඝාතනය කියන කාරණා දෙකම ওই සිල්පදයට අදාළයි. එතකොට මේ ලෝකේ වැඩිම අකුසල් සකස් වෙන සත්ව ඝාතනය සත්ව හිංසාව කියන්නේ මොකද්ද? ලෞතුරා බුදුරජාණන් වහන්සේට හිංසා කිරීම. එක තේරෙනවද? නමුත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් කවදාක්වත් ඝාතනයට ලක් වෙන්නේ නැහැ. ඒක ධර්මතාවයක්. බුදුරජාණන් වහන්සේලාගේ අතීත පාරමී ශක්තිය නිසා කිසිම දෙවියෙකුට, මිනිසෙකුට, බ්‍රහ්මයෙකුට බුදුරජාණන් වහන්සේ නමක් ඝාතනය කරන්න බෑ. ඒක ධර්මතාවයක්. නමුත් බුදුරජාණන් වහන්සේට හිංසා කර හැකියි. බුදුරජාණන් වහන්සේගේ ලේ සලවන්න පුළුවන්. තේරෙනවද? දැන් දේවදත්ත බුදුරජාණන් වහන්සේගේ ලේ සලවනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේට හිංසා කරන්න පුළුවන්. නමුත් කවදාකවත් බුදුරජාණන් වහන්සේ නමක් ඝාතනය කරන්න බෑ. නමුත් එහෙනම් බලන්න පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සිල්පදයේ තුල නිරේතුරුවම බුදුරජාණන් වහන්සේට හිංසා කිරීම කියන කාරණේයි ලොකුම බලවත්ම අකුසලයේ වෙන්නේ. එතකොට යම් පින්වතෙකුට හිතෙනවා, යම් පින්වතුරට හිතනවා නෙමෙයි, හැමෝම හිතනවා. හැමෝම හිතනවා. මොකද්ද හැමෝම හිතන්නේ? බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2600ක් වෙනවා. දැන් අපි කාගෙන්වත් අතින් බුදුරජාණන් වහන්සේට හිංසාවක් වෙන්නේ නැහැ. හරිද? එහෙමනේ හිතන්නේ නේ? බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලානේ. දැන් පුද්ගලයෙක් ඉන්නවා, එයා හිට මැරෙනවා. මැරුණාට පස්සේ එයාට හිංසා කළායි කියන කාරණේ අදාළ වෙනවද? එයා මැරිලා ඉවරයිනේ. නමුත් ඔය තැන ඉඳගෙන ලෝකයා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා ඉවරයි, දැන් බුදුරජාණන් වහන්සේට හිංසා වෙන්නේ නැහැ කියන කාරණේ තුනයි ඉන්නේ. නමුත් ඒක අමෝලික මෝහය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට මොහොතකට පෙර ආතෝ බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා, ආනන්ද, මගේ ඇවෑමෙන් ධර්ම විනයයි සාස්තුන් වහන්සේ බවට පත් වෙන්නේ. මගේ ඇවෑමෙන් ධර්ම විනයයි සාස්තුන් වහන්සේ බවට පත් වෙන්නේ. එහෙනම් සාස්තුන් වහන්සේ ජීවමානව ඉන්නවා. ඒ සාස්තුන් වහන්සේ තමයි ධර්ම විනය දෙක. එහෙනම් භික්ෂුවක් හැටියට භික්ෂුන් වහන්සේලා හෝ ගිහි පිඟුතුලා හෝ මේ ධර්ම විනයට හිංසාවක් කරන මොහොතක් පාසා බුදුරජාණන් වහන්සේට හිංසා කිරීමේ අකුසලය මේ මොහොතේ සිද්ධ වෙනවා. මේ මොහොතේ සිද්ධ වෙනවා. ධර්මයට පටහැනිව කටයුතු කරනවා. භික්ෂුන් වහන්සේ නමක් හැටියට ධර්ම විනය විරෝධීව අපි කටයුතු කරනවා නම් ඒ කටයුතු කරන මොහොතක් පාසා උන්වහන්සේ බුදුරජාණන් වහන්සේට හිංසා කළා වෙනවා. ඒ ජීවමාන බුදුරජාණන් වහන්සේ ධර්ම විනය කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ පිරිනිවී ගිහිලා නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්ම විනය සාස්තුන් වහන්සේ ජීවමානව ඉන්නවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවී ගියත් නමුත් පිරිනිවන් පාන ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ මේ ධර්මය අපිට දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ කියනවා නම් මම පිරිනිවන් පාන බව ඇත්ත. නමුත් අදින් පස්සේ සාස්තුන් වහන්සේ ධර්ම විනය කියනවා. එහෙනම් තාම ජීවමාන සාස්තුන් වහන්සේ ඉන්නවා. එතකොට ජීවමාන සාස්තුන් වහන්සේට ධර්ම විනයට අපි අගෞරවයක් කරන මොහොතක් පාසා ජීවමාන බුදුරජාණන් වහන්සේටයි අපි හිංසා කරන්නේ. එදා මාගන්ධියා හිංසා කළා වගේ, චින්චිමානිකාව හිංසා කළා වගේ, අර රූපමල්ලිකා හිංසා කළා වගේ මේ මොහොතේ බුදුරජාණන් වහන්සේට හිංසා කරන පින්වතුන් අප්‍රමාණ ඉන්නවා. නමුත් ඒගොල්ලෝ දන්නේ නැහැ තමන් හිංසා කරන්නේ ධර්ම විනයටයි ජීවමාන බුදුරජාණන් වහන්සේටයි කියලා. දන්නේ නැහැ. භික්ෂුන් වහන්සේලා හැටිය අපි ධර්ම විනය දුර්වල කරගන්න මොහොතක් පාසා අපි නොදැනුවත්ම බුදුරජාණන් වහන්සේ හිංසා කරපු දරුවෙක් බවටයි පත් වෙන්නේ, ශ්‍රාවකෙක් බවටයි පත් වෙන්නේ. ගිහි පින්වතුල්ලා හැටියට ධර්ම විනයට විවේචනය කරන මොහොතක් පාසා, ධර්ම විනයට බාහිරව අර්ථ දක්වන මොහොතක් පාසා ජීවමාන බුදුරජාණන් වහන්සේ සාස්තුන් වහන්සේට හිංසා කිරීමේ අකුසලයේ ගොලු කරගන්න. අද බලන්න කොච්චර සූත්‍රගත ධර්මයන් විකෘති කරනවාද කියලා. කොයිසා බුදුරජාණන් වහන්සේගේ සූත්‍රගත ධර්මයන් විකෘති කරනවාද? දැන් ප්‍රබල මතයක් තියෙනවා අභිධර්මයේ ඉගෙන ගැනීමෙන් තොරව කවදාකවත් නිවන් දකින්න බැහැ කියලා. මේවා ධර්මයක දශමයකටවත් අපිට සසඳලා කියන්න පුළුවන් වචන නෙමෙයි. සමහරු කියනවා මාළු කෑල්ලක් වැළඳුවොත් යන අපායේ නමක් අපිට ඇහෙනවා නේද? ඒතර බුදුරජාණන් වහන්සේගේ උපත බුද්ධත්වයේ පිරිණිවීම සිදු වුණ ස්ථාන පිළිබඳ ගොඩාක් වැරදි මත ප්‍රචාරය වෙනවා. සූත්‍රගත ආත්‍යයන් බහිරු. මේ සෑම ක්‍රියාවක්ම ධර්ම විනයට හිංසා කිරීමක්. ධර්ම විනයට හිංසා කිරීම කියන්නේ නෝනා ජීවමාන සාස්තුන් වහන්සේට හිංසා කරනවා.
ජීවිත අවබෝධය ලබන්න ඔබ ධර්මමාර්ගයට පිවිසුනා නම් ඒ ලබා ගන්නා වූ අවබෝධය උතුම්. ඉතින් ඔබ නොදැනුවත්ව ඔබ ජීවමාන බුදුරජාණන් වහන්සේට හිංසා කිරීමේ අකුසලය කොයිතරම්නම් වාරයක් රැස් කරගන්නට ඇත්ද? ඒ නිසා ධර්මයෙන් නිතරම විමසන්න කියන කාරණය ඔබට මතක් කරනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ, දැන් ඔබ වහන්සේ අපිට පැහැදිලි කරන ආකාරයට ධර්මීය විවේචනය කිරීම දැඩි අකුසලයක් නේද? මේ නෝනා, ඇත්ත වශයෙන්ම අපිට ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍රගත ධර්මය, ඒ විනය ධර්මයන්, අභිධර්මයන් කියන කාරණා අපි විවේචනය කරන්න, ඒවා වැරදි අර්ථකථනය දෙනකොට අපිට ලොකු සැපයක් දැනෙනවා. ඒක ආස්වාදයක්. ඒ ආස්වාදය කියන්නේ ධර්මයේ සක්කාය දිට්ඨිය කියන කාරණේ. නමුත් ඒ ආස්වාදයන් නිසා අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර ධර්මයන් විකෘති කරලා සමාජගත කරන මොහොතක් පාසා ජීවමාන සාස්තුන් වහන්සේට හිංසා කිරීමේ බලවත් අකුසලයේ අපිට තින් සිද්ධ වෙනවා. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ වගේම නිරතුරුවම දක්ෂ වෙන්න යම් කෙනෙක් ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ අපි කියන පිළිම වහන්සේලා තියෙනවනේ නේද? එතකොට දැන් පිළිම වහන්සේලාට අගෞරව කරන්නා වූ කොච්චරයි ඉන්නවද? දැන් මට මතකයි මං එක්තරා ගම්මානයක ජීවත් වෙනකොට ඒ ගෙදර නෝනා නිරතුරුවම බුද්ධ වන්දනාවන් කරනවා උදේ හවස. නමුත් ඒ නෝනාගේ මහත්තයා හැමදාම බීමත්වයි ගෙදර එන්නේ. එයා ඒකට කැමති. දවසක් ඕම හරි මේ නෝනා වන්දනා කර කර හවස ඉන්නකොට බීමතින් මහත්තයා ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා කතා කළා, නෝනා කතා කරන්නේ නැහැ, නෝනා බුද්ධ වන්දනාව කරනවා, ඒ ගැන හිතුවෙත් නැහැ. මේ මහත්තයා මොකද කළේ? ඒ වචන වලින් මං ඒ වචන කියන්නේ නැහැ. තරපරුස වචන වලින් කියලා තියෙන්නේ. ඒ වචන අපිට කියන්න බෑ. ඒක මං සාමාන්‍ය කෙනා ඔයාට කන්න දෙන්නේ මමයි. නමුත් ඔබ මේ වන්දනා කරන්නේ කාට හරි. තේරෙනවද? ඔබ වඳින්න ඕනේ මටයි කියන අර බුදුරජාන් වහන්සේගේ පිළිමය අරන් පොලේ ගහලා තියෙනවා. බීමත්. එතකොට බලන්න ඒ මොහොතේ පිළිම වහන්සේ නමක් පොලේ ගැහුවත් නෝනා එය ජීවමාන බුදුරජාණන් වහන්සේට කළා වූ හිංසනයට සමාන අකුසලයක් සිද්ධ වෙනවා. මොකද බුදුරජාන් වහන්සේ කියන චේතනාවේ අර සකස් වෙනවානේ. බුදුරජාන් වහන්සේ කියන චේතනාවේ අර සකස් වෙනවා. චේතනාව සකස් වෙනයි ආයක පිළි පොලේ ගහන්නේ. ඒ වගේමයි නිරේතුරුවම මේ වෙසක් සමයේදී බුදුරජාණන් වහන්සේ මුල් කරගෙන, බුදුරජාණන් වහන්සේගේ නම මුල් කරගෙන, බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගය මුල් කරගෙන යම් කෙනෙක් වැරදි ක්‍රියාවක් කරන මොහොතක් පාසා ඒ සෑම වැරදි ක්‍රියාවක්ම නොනා ජීවමාන බුදුරජාණන් වහන්සේට හිංසා කිරීමේ අකුසලයේ සිද්ධ කරගන්න. බුදුරජාණන් වහන්සේට ජීවමාන සාස්තුන් වහන්සේට කරන්නා වූ අකුසලයේ අපි සිද්ධ කරගන්නවා.